දූෂිත ජාවාරම්කාර මේ ස්ථාපිතත්වය පරාජය කිරීමේ පළමු පියවර විදියට මේ ජනාධිපතිවරණයේදී මම චමේර පෙරේරා එක්සත් වාමාංශික පෙරමුණේ ජාතික සංවිධායක. අපි විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පසුව වමේ පක්ෂයක් විදිහට ජාතික ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවකරුවන් විදිහට එක්සත් වාමාංශික පෙරමුණ පවත්වන පළමු මාධ්‍ය හමුව. මුලින්ම අපි මේ රටේ ජනතාවට එක්සත් වාමාංශික පෙරමුණ විදිහට වමේ කේන්ද්‍රය විදිහට වෘත්තීය සමිති ව්‍යාපාර විදිහට අපේ සහෝදරාත්මක ස්තුතිය පුද කරනවා මේ දූෂිත ජාවාරම්කාර මේ ස්ථාපිතත්වය පරාජය කිරීමේ පළමු පියවර විදිහට මේ ජනාධිපතිවරණයේදී අනුර කුමාර සහෝදරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීපු සහයෝගය කැපවීම සටන්කාමිත්වයට අපේ සහෝදරාත්මක ස්තුතිය පුද කරනවා. මූලික ප්‍රශ්න කීපයක් පිළිබඳව අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අවධානය යොමු කරනවා, විශේෂයෙන් මේ පිළිබඳව මේ දිනවල කතා වෙනවා. දැන් අපි දැක්ක දෙයක් තමයි රාජපක්ෂ පාර්ශවය අපි දැක්කා ඔවුන් කියනවා මේ ජාතික ජනබලවේගය ලබාගත් ජයග්‍රහණය මේක මේ 69 ලක්ෂයෙන් ලැබුණු දෙයක්. ඒගොල්ලන්ගේ කඳවුරෙන් ඒගොල්ලන්ට අයිතිය තිබුණ දෙයකින් ලබාගත් දෙයක් කියන එක. අපි මුලින්ම කියන්නේ විශේෂයෙන්ම නාමල් රාජපක්ෂ ඇතුළු ඒ රාජපක්ෂ කඳවුරේ සට්ටම්බියන්ට අපි මුලින්ම කියන්නේ දැන්වත් ඔය දේශපාලන ඡන්ද පොට්ටනි කරගහගෙන යන එක නතර කරනවා. තවදුරටත් කාටවත් ඡන්ද බූදල් නැහැ. පොට්ටනි නැහැ. ඒ නිසා මුලින්ම දේශපාලනය ගැන කතා කරද්දී හෝම්වර්ක් කරලා ඉන්න. අපේ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ ඒ රාජපක්ෂ කඳවුරට මුලින්ම කියන්නේ ඔය පොට්ටනිය, ඔය බූදල් පොට්ටනිය කරගහන එක වහාම නතර කරන්න, ඕක පැත්තකට දාලා වැඩේ කරන්න. එහෙම නැතුව දැන් ඒ පොට්ටනි කරගහන, ඒ බූදල් පොට්ටනි කරගහන, ඡන්ද පොට්ටනි කරගහන දේශපාලනය අවසන් වෙලා තියෙන්නේ. ඒක මේ සැප්තැම්බර් 21 වෙනිදා තීරණාත්මක විදිහට මේ රටේ ජනතාව පරාජය කළා. ඉතින් කවදා දැන් කාටවත් එවැනි පොට්ටනි නැහැ. මහින්ද රාජපක්ෂගේ ලක්ෂ 58, සජිත් ප්‍රේමදාසගේ ලක්ෂ 53, ලක්ෂ 55, ගෝඨාභය රාජපක්ෂගේ ලක්ෂ 69, මේ වගේ පොට්ටනි තවදුරටත් නැහැ. ඒක තමයි මේ රටේ ජනතාව බොහොම සුවිශේෂී විදිහට පරාජය කළේ. පළවෙනි පියවර අපි බැස්ටීලයට පළවෙනි ප්‍රහාරය එල්ල කළා. මේ අදම මේ පිසාචයන් මේ දූෂිත මේ ජාවාරම්කාර පැලැන්තිය පරාජය කිරීමේ පළවෙනි ප්‍රහාරය එල්ල කළා අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කළ. ඊළඟ පියවර තමයි මේ පාර්ලිමේන්තුවෙන් මේ දූෂිත පැලැන්තිය, මේ ජාවාරම්කාර, මේ ස්ථාපිතත්වයේ අතුගා දැමීම, මේක අහෝසි කිරීම. ඉන් පසු මේ රටට අවශ්‍ය කරන්නේ විශේෂයෙන් අපි වාමවාදීන් විදියට අපි හැමදාම නැගී සිටියේ, අපි පෙනී සිටියේ මේ රටේ ජනතාවගේ පොදු යහපත වෙනුවෙන්, යහපැවැත්ම වෙනුවෙන්. ඒ අපිට අවශ්‍ය කරනවා රටක් මනුෂ්‍යයාට පමණක් නෙමෙයි, මනුෂ්‍යයා මනුෂ්‍ය නොවන සහ ස්වභාව ධර්මය රැකගන්න පුළුවන් අපි බයෝ කොමියුනිටි එකක් විදියට, ජීව සමාජයක් විදියට යහපැවැත්ම රැකගන්න පුළුවන් රටක් ගොඩනැගීම සඳහා මේ මහමැතිවරණයේදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමට කටයුතු කරන්න ඔබ සියලු දෙනාටම බොහොම ස්තුතියි. ජය වේවා.